හයි පිච්. මොකක්ද මේ හයි පිච් කියලා කියන්නේ? අපි යම් ගීතයක් ගත්තාම ඒ ගීතයේ ෆීල් එක අනුව ඒ ගීතයේ හඬ විවිධ ස්වර පරාසයන්හි පිහිටනවා. මේ ඉහළ ස්වර පරාසයන්හි ගායනා කරන්න, එහෙම නැත්නම් අපේ හඬ පවත්වා ගන්න ගොඩක් අයට අමාරු වෙලා තියෙන මේ බ්‍රීතින් නැති ප්‍රශ්න නිසා. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්නම්, ඔයගලන්ගේ මේ බ්‍රීතින් කන්ට්‍රෝල් එකත් හරියට කන්ට්‍රෝල් කරගෙන ඉහළ ස්වර පරාසයන්හි ඔයගලන්ගේ හඬ පුහුණු කරන්න අවශ්‍ය ව්‍යායාමයක්. මේ ව්‍යායාමයෙන් ඒ කාරණා දෙකම සිද්ධ වෙනවා. ඉතින් වෙනද වගේම මම ඔයගලන්ට එකපාරක් කරලා පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ රෙඩි වෙන්න මේ එක්සයිස් එක කරන්න. රයිට්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ඔයගලන්ගේ ලිප්ස් එහෙම හොඳට ভাইබ්‍රේෂන් වෙන විදිහට මේ එක්සයිස් එක කරන්න ඕනේ. ඉතින් දැන් මම ඒක ඔයගලන්ට කරන් ප්ලේ කරනවා. මේකත් අර කලින් එක්සයිස් වල වගේම මම පඩියෙන් පඩිය මේක ගෙනියනවා. සෙමිටෝන් එක අප් කර කර ඕගොල්ලෝ ඔයගලන්ගේ වොයිස් එක හරියට මේ නෝට්ස් වලට අනුවාද කරලා හරියට මේ එක්සයිස් එක කරන්න. රයිට්. 1 2 3 4. Very good. ඉතින් මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් ඔයගලන්ට ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය වීඩියෝ එකක් අපේ YouTube channel එකේ තියෙනවා. අපේ YouTube එකට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් නිරන්තරයෙන් දිගින් දිගටම ප්‍රැක්ටිස් කරන්න. ඉතින් අපිව තාම follow කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් follow කරගන්න. තව ඔයගල tip එකක් අරගෙන ඉක්මනටම එන්න. හැමෝටම cheers.